විනර සඳ මණ්ඩලයට දොහොත් මුදුනින් පුදන යතිවර දිවේ පින්බර මතකය ශාමුපාලි වංශික මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තර පළාතේ ප්‍රධාන සංඝනායක තිස්ස මහාරාම සඳගිරිය උභය රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලීගම ධම්මසේන ස්වාමින්ද්‍රයන්න් වහන්සේගේ යතිවර දිවියේ පින්බර මතකයට පුදන අති උතුම් රූප පූජාව කසහවත යතිවර දිවියක පින්බර මතකය ඓතිහාසික තිස්ස මහා විහාරයේ සඳගිරි උභය මහා විහාරාධිපති මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලයගම ධම්මසේන නායක මාහිම්පාණන් වහන්සේ ඇත්තටම තිස්ස මහා විහාරයට වගේම සඳගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමාන ප්‍රබෝධයේ වගේම උන්වහන්සේගේ සමාජ මෙහෙවර පිළිබඳව කතා කරනකොට අපිට උන්වහන්සේ දෙස් විදෙස් සුවිශාල ආගමික මෙහෙවරක නිරත වෙමින් පවතිනවා. විශේෂයෙන් විහාරස්ථානයක් හැටියට ලක්දිව තියෙන බුදුරජාණන් වහන්සේගේ පහස ලද තිස්ස මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන වත්මන් ආගමික සමාජික සංස්කෘතික සියලු ප්‍රබෝධයන් සඳහා උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාමත් ඒ වගේම උන්වහන්සේගේ නොපසුබස්නා වීරිය නිසාමත් එම විහාරස්ථානයේ වර්තමානයේ විශාල සංවර්ධන ක්‍රියාවලියකට අද පත් වෙලා තියෙනවා. රෝහණ ප්‍රදේශයේත් ඒ වගේම ඌව ප්‍රදේශයේත් අතිපූජනීය මහා සංඝරත්නයේ සිත් දිනාගෙන මහා සංඝරත්නයේ හා එකට සියලු ක්‍රියාකාරකම් ආගමික වශයෙන් ජාතික වශයෙන් සමාජික වශයෙන් සිද්ධවන්නා වූ සියලුම කාර්යයන්හි අනුශාසකත්වයේ ලබා දෙන උන්වහන්සේ අපිට මේ ප්‍රදේශයට ඇත්තටම ඉහළම නායකත්වයක් සංඝ පීත්‍රයන් වහන්සේ කෙනෙක් හැටියට උගත් බුද්ධිමත් ඒ වගේම හොඳ නායකත්වයක් ගන්න පුළුවන් නායක හාමුදුරන් වහන්සේ කෙනෙක් හැටියට උන්වහන්සේ සුවිශාල මෙහෙවරක් මේ ප්‍රදේශයේ විහාරස්ථානවලටත් පූජනීය මහා සංඝරත්නයටත් අනුශාසකත්වයේ ලබා දෙමින් කටයුතු කරන ලබනවා. අතිගෞරවනීය ආචාර්ය දේවාලයගම ධම්මසේන නායක හාමුදුරුව මේ ප්‍රදේශයේ දියුණුව සඳහාත් ඒ වගේම සාංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් සමාජික වශයෙන් සියලුම අංශවලින් උන්වහන්සේ සුවිශාල අනුශාසකත්වයක් ලබා දෙමින් ප්‍රදේශයේ මහා සංඝරත්නයේ ඒ වගේම බෞද්ධ සදහැවත් ජනතාවගේ සියලු දෙනාගේ හිත දිනාගෙන කටයුතු කරන යතුවරයන් වහන්සේ කෙනෙක් හැටියට බොහොම ලෙන්ගතුකමින් බොහොම කීර්තිමත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන් මට සිහිපත් කරන්න ඕන සුනාමි විසනය වෙච්ච වෙලාවේදී මේ ප්‍රදේශයේ ජනතාව 3000ක් විතර මේ විහාරස්ථානට ආවා. ඒ අයටත් එදාම අවශ්‍ය පහසුකම් සපයන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මගේ තායිවානයේ තිබිච්ච සම්බන්ධතාවය අනුව එහෙත් ධාතුන් වහන්සේ නමක් පූජා කළා තියෙන චෛත්‍යය හරි ගස්සල තියෙන ඒ රටේ ගිහිල්ලා තියෙනවා. ඒ රටේ චෛත්‍ය හරි ගස්සල ධාතු නිදාන් කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා ඒ අය මගෙන් විමසුවා මොකද්ද අවශ්‍ය උදව්ව කියලා. හරි මේ ඒ තමයි දැන් ගෙවල් කැඩලා තියෙනවා, ගෙවල් හදලා දෙන්න මුදල් ඕන කියලා. ඒ අය ඊට පස්සේ මේ අය විශේෂ ගුවන් යානාවකින් බෙහෙත් අරගෙන ලංකාවට ඇවිල්ලා
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරාම ඒ විශේෂයෙන්ම පත්වෙච්ච ජාති භේදයකින් තොරව බෙහෙත් හේත් අවශ්‍ය දේවල් දුන්නා ආහාර පාන දුන්නා සිදු ජයපුර කියලා ගම්මානයක් ඉදිකරා උන්වහන්සේ දැන්ටත් ඒ ප්‍රදේශයේ විශාල පිරිසක් ඒ ගම්මාන ජීවත් වෙනවා සිදු ජයපුර කියලා ගම්මානයකුත් ඉදිකරා ඒ වගේම මේ ප්‍රදේශ සම්බන්ධවට දිස්ත්‍රික්කයේ නොයෙකුත් අලාභානි වෙච්ච විහාරස්ථානවලට සුනාමියෙන් අලාභානි වෙච්ච විහාරස්ථානවලට මූල්‍යමය ආධාර ලබා දීලා නැවතත් ඒ විහාරස්ථාන ඉදිකිරීම සඳහා කටයුතු සිද්ධ කරා. අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරන්න කැමැති අපගේ අතිගෞරවනීය නායක හඳුරන් වහන්සේට මේ සිදු කරා වූ සේවාව තව තවත් සිදු කිරීමට උන්වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂා තිස්ස චෛත්‍ය රාජන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ඒ වගේම ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් උන්වහන්සේට තව තවත් මේ කරගෙන ආපු ශාසනික කටයුතු තවත් දීර්ඝ කාලයක් සිදු කරගන්නට සියලුම දෙවියන්ගේ දේව ආරක්ෂාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. උන්වහන්සේගේ සේවාව ආගමික මාසයෙන් සහ සමාජීය වශයෙන් තව තවත් ඉදිරියට පුළුල්ව සිදු කරගෙන යාම සඳහා මා ඉතසිතින් ආශිර්වාද පළ කරනවා. උන්වහන්සේට තව තවත් නිරෝගී සම්පන්නිය ලැබේවා. උන්වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා. උන්වහන්සේ සිදු කරගෙන යනු ලබන ආගමික සමාජ මේ මහවැර සිදු කරගෙන යාම සඳහා ශක්තිය ධෛර්යය තුන්වගේ ආශිර්වාදයෙන් ලැබේවා කියන ආශිර්වාදය සමග මගේ මේ වචන ස්වල්පය අවසන් කරනවා. උන්වහන්සේට තෙරුවන්ගේ සරණින් නිරෝගී සම්පත් ලැබේවා, දීර්ඝායු සම්පත් ලැබේවා. ලලාට ධාතුව නිදාන වී තිබූ එදා දන්ත ධාතු වැඩ හිඳිනා පින් අරණට නෙළුමක් වෙන්න බොහෝරු දින් හිරුට ඇදෙන්න තිස්ස මහා සෑය වදින්න. ඉතින් මේ වෙලාවේදී පළමෙන් මට ඒ ජම්මලාභය මෙලොව ලබා දුන් මගේ දෙමව්පිය දෙපළ දැන් නැහැ. ඒ අයටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ වගේම මගේ ගුරු හාමුදුරු තෙරමක් වැඩ හිටිය ඒ ගොඩපිටී පේමලතුන ලොකු හාමුදුරන් වහන්සේ, අක්මන පඤ්ඤාලෝක නායක හාමුදුරන් වහන්සේ ඒ අයටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. පුරහන් සුවඳින් නැහැ වෙන මාගම් පුරයට වැඩම බුද්ධ රශ්මි තෙද විහිදා රුහුණේ දළදා වැඩ සමහස්තය වඳින්න දන්ත ධාතු නිදන් කෙරුණ සාදු සාදු සෑ වඳිමි සාදු සාදු සෑ වඳිමි.